චතු මොනසිංහ පිළිකා රෝගය සමග සටන් කළ අභීත කාන්තාවක් කාන්තාවන් සතු ශක්තිය ධෛර්යය වගේම නොසැලෙන ගුණය ප්‍රකට කරමින් ඇය ඒකට මුහුණ දුන්නේ සමස්ත කාන්තා පරපුරටම ආදර්ශයක් වෙමින් ඒ මතක සියල්ල ඉතිරි කරමින් ඇය පහුගියදා අපි අතරින් සදහටම සමුගත්තා කාන්තා රූසප්පුව උපනංවන මේ ලෝකේ තියෙන උතුම්ම මව්පදවිය ලබන මවකට පමණක් කළ හැකි රුධිරයේ කිරිබවට හරවන පියවරු වල පිළිකාවක් ඇතිවෙනවා යනු කාන්තාවකට බලපාන දරුණුම ඛේදවාචකයක් පහුගිය මාසයේ එනම් ඔක්තෝබර් මාසයේ පියවරු පිළිකා මාසය ලෙසින් නම් කරලා තියෙනවා ඉතින් කාන්තාවන්ගේ අවධානය යොමු කරන්නට එයින් වැළකෙන්නට උපදෙස් ගන්නටත් මේ ලිපිය මේ ලෙසට ගෙන එන්න හිතුවා මේ කතා නායිකාව වෙන්නේ පියවරු පිළිකාවේ ගොදුරක් බවට පත් වෙලා සිතේ ශක්තියෙන් ඊට මුණ දීලා ජීවිතේ ජයගත්තු එක කාන්තාවක් ඇය වේදිකා නාට්‍ය නිලියක් සංගීත ශිල්පිනියක් මෝස්තර නිරූපිකාවක් මෙන්ම වර්තමානයේ රූපවාහිනී නිවේදිකාවක් ලෙසට කටයුතු කරන චතු පත්බේරියයි ඇයත් චතු කෙනෙක් මේ වන විට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචිව සිටමින් අපේ රටේ අනන්‍යතාවය එරට ප්‍රචලිත කරන ඇගේ කතාව මේ ලෙසටයි සම්මුඛ සාකච්ඡාවකට එකතුණු ඇගේ කතාව ඇයි කියලා තිබුණේ මෙහෙමයි ඔබ කවුරුන් හැටියටද කඳුන්වන්න කැමති මම ශ්‍රී ලාංකික කලාකාරිනියක් ලෙස හඳුන්වනවට කැමති මම නර්තන ශිල්පිනියක් මෝස්තර නිරූපිකාවක් මෝස්තර නිරූපණය ගැන හදාරීම් කරා ආචාර්ය රෝහණ වීරසිංහයන් යටතේ නුගේගොඩ කලාභූමි ආයතනයේ සංගීතය ඉගෙන ගත්තා වේදිකා නාට්‍යවලටත් මම සම්බන්ධ වෙනවා රාජ්‍ය යෞවන නාට්‍ය උරලේ සම්මාන පවා අරගෙන තියෙනවා ඔබ ඕස්ට්‍රේලියාවේ පදිංචියට එන්නේ කොහොමද ස්ටුඩන්ට් වීසා එකක් මත වැඩිදුර අධ්‍යාපනය හදාරන්නයි මං ඕස්ට්‍රේලියාවට එන්නේ මෙල්බන් සරසවියේ වෛද්‍ය සමාජ විද්‍යා උපාධිය හදාරලා දැන් මේ රටේ මෙඩිකල් රිවීව් ඔෆිසර් කෙනෙක් විදිහට රාජ්‍ය අංශයේ රැකියාවක් කරනවා ඕස්ට්‍රේලියාවේදී ඔබ කලාව අතහරින්නේ නැහැ නේද බන්දු දිසානායක මහත්මයා මේ කාලේ විශ්වවාහිනී නමින් රූපවාහිනී නාලිකාවක් පටන් ගන්නවා ඒ නාලිකාවේ සජීවී වැඩසටහන් අංශයේ නිවේදිකාවක් විදිහට මම විශ්වවාහිනීට සම්බන්ධ වෙනවා එහි නිවේදිකාවක් විදිහට ගොඩක් දුර ගමනක් එනවා ඊට පස්සේ නිරූපණ ශාස්ත්‍රයට යොමු වෙනවා මොඩලින් ඒජන්සි එකක් එක්ක මම මොඩලින් කරා ඒකෙන් ගොඩක් ඉස්සරහට ගියා ගොඩක් අය මං ගැන දන්නවා ඔබ සුවිශේෂී චරිතයක් වෙන්නේ පිළිකා රෝගයට ගොදුරු වෙලා ඉන් සුව වුණු කෙනෙක් නිසා නේද මං පිළිකාවක් හැදිලා සුව වුණු කෙනෙක් විදිහට මේ වන විට ගොඩක් දෙනෙක් මාව දන්නවා ඒ කාලේ තුරදී මම රෝගියෙක් විදිහට ලැබපු අත්දැකීම් විශේෂයෙන් පිළිකාවක් හැදුණු ගෑනු ළමයෙක් විදිහට ජීවිතේ කොහොමද දැනෙන්නේ මරණය දැක්කේ කොහොමද අත්විඳේ කොහොමද මම මරණයෙන් එළියට ආවේ කියන හැමදේම ජනතාව සමග බෙදාගත්තා මෝස්තර නිරූපණයේ නියැලීලා හිටිය කෙනෙක් විදිහට මගේ මුළු කොණ්ඩෙම ගියා තට්ටේ පෑදුනා ප්‍රතිකාරවලට ඒ තත්ත්වය එක්ක තමයි මම ගෑනු ළමයෙක් විදිහට ජීවිතේට මුහුණ දුන්නේ ඒ දුක ඒ වේදනාව ඒ තත්ත්වය එක්ක තමයි ගෑනු ළමයෙක් විදිහට ජීවිතේට මුහුණ දුන්නේ ඒ දුක වේදනාව ඔක්කොම එක මම නැගිට හැටි ඉතින් මම ඒ දේවල් හරි කැමැත්තෙන් ලෝකයට කිව්වා මම ඒක කවදාවත් හංගන්නේ නැහැ මං පිළිකාවක් තිබුණා කියන එක මම කියන්නේ තව කෙනෙක් ඒකෙන් ධෛර්ය වෙන්න පුළුවන් හින්දා පිළිකා රෝගයට ගොදුරුණු තව කාන්තාවක් හිතන්න පුළුවන් මේ වගේ පිළිකාවක් හැදිලා නිරෝගී වුණු අය තව ඕනතරම් ඉන්නවා නමුත් ඒගොල්ලන් හිතනවා ජීවිතේ දැන් ඉවරයි අපි අවලස්සනයි අපේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා නමුත් දැන් මම සතුටින් කියන්නේ මම මගේ මෝස්තර නිරූපණ ශාස්ත්‍රයේ හොඳම කොටස එන්නේ පිළිකාවෙන් පස්සේ ඒ නිසා මම හැම කාන්තාවකටම කියනවා පිළිකාවක් හැදුන පළියට අපිට මරණ වරෙන්තු අතට ගන්න ඕන නැහැ පිළිකාවක් හොඳ වුණාට පස්සේ අනේ මං පිළිකාවක් හැදුණු කෙනෙක්ද කියලා පහුබහින්න ඕනෙත් නැහැ ජීවිතේ කියන්නේ කොතනින් කඩා වැටුණත් ගොඩ ගන්න පුළුවන් මගේ ජීවිතේ ගොඩක් තැන්වලදී කඩාගෙන වැටුණා සමහර වෙලාවට තනිකම මට දැනුණු තැන් රිදුණු තැන් තියෙනවා පිළිකාව නිසා මට ජීවිතේ අහිමි වුණු දේවල් ගොඩක් තියෙනවා යෝතියක් විදිහට ප්‍රේමයේ සම්බන්ධයෙන් මට රිදුණු තැන් තියෙනවා නමුත් මම හිතනවා ජීවිතේ කියන්නේ කොතනින් කඩාගෙන වැටුණත් අපිට නැවත ලස්සනට ගොඩනගා ගන්න පුළුවන් දෙයක් කියලා ලංකාවේ අධ්‍යාපන කටයුතු වලට පැමිණි කාලයත් එක්ක මෙහි ස්ථිර පදිංචිය ලැබුණු යුවතියක් ලෙස ඔබ අපේ රටේ යුවතියන්ට දෙන පණිවුඩේ මොකක්ද යුවතියකට ඉතාමත් ආරක්ෂිතව ඉන්න පුළුවන් රටක් තමයි ඕස්ට්‍රේලියාව අපේ ස්ටුඩන්ට් වීසා එකේ ඉන්න කාලේ අපිට පැය 20කට වඩා වැඩ කරන නීතියෙන් තහනම් ඉතින් අපිට යුනිවර්සිටි එකකින් හොයලා දෙන පොඩි පොඩි රැකියාවල් වලට එහෙමෙහෙ දුවදුව තමයි ඒ මුදල හම්බ කළේ මට මතකයි මම එක රැකියාවකින් තව එකකට යන්න වෙලාව නැති නිසා මෙල්බර්න් සිටි එකේ සෙන්ට් ක්ලේඩා කියන ඒරියා එකේ පාරායිනේ තියෙන බංකුවක නිදාගත්තා ඊළඟට ට්‍රෑම් එකට නගින්න මහ පාන්දර පැය 3ක් එතන නිදාගෙන හිටියා ඉතින් මට කිසිම අනතුරක් උනේ නැහැ මං ඒක අදටත් මතක් කරනවා මොකද ඒ ආරක්ෂාව අපිට මේ රටේ තිබුණා මේ ළඟදී මං දැක්ක අන්තර්ජාලයේ දාලා තිනවා ලෝකේ කාන්තාවන්ට ආරක්ෂාව අතින් ඉතාම ඉහළම රට විදිහට ඕස්ට්‍රේලියාව තේරිලා තිනවා කියලා ඉතින් මං අගේ කරනවා ඒ දේ හැම රටකටම තියෙන්න ඕන දෙයක් කියලා මේ රටේ යුවතියක් විදිහට මම තනියම ඇවිත් හුඟක් අමාරු පැති තිබුණා රෑ තිස්සේ පුංචි පුංචි රස්සාවල් වලට ගියා මැක්ඩොනල්ඩ් වල පුංචි රෙස්ටුරන්ට් වල තමයි යුනිවර්සිටි එකෙන් ලැබුණු පොඩි පොඩි රස්සාවල් විදිහට හම්බුනේ මහරෑ තිස්සේ එළියට බහැලා යද්දී අපිට ආරක්ෂාව තිබුණා රූපේ රැකගන්න ඔබ මොනවද කරන්නේ ඇත්තටම මේ රටට ආවට පස්සේ තමයි
හුඟක් දේවල් දැනගත්තේ ස්වභාවික කෑම බීම වලින් අපිට ගොඩක් දේ කරන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන දෙයක් තමයි අපේ ඇඟ හදාගන්න ජිම් එකට යනවට වඩා કૃතිම දේවල් බාහිර ආලේපන කරනවට වඩා මං හරි කැමතියි. නැවුම් පළතුරු එළවලු වැඩිපුර ආහාරයට ගන්න. විශේෂයෙන් මේ රටේ බොහොම පිරිසිදු නැවුම් දේවල් තියෙනවා. ඒ නිසා මං කෑමෙන් බීමෙන් තමයි මම පාලනය වෙන්නේ. පළතුරු වැඩිපුර ආහාරයට ගන්නවා. ඒ නිසා මම අපේ රටේ කාන්තාවන්ට දෙයක් කියන්න කැමතියි. ලංකාවේදී මේ දේවල් මීටත් වැඩිය කරන්න පුළුවන්. මේ රටට වඩා බොහොමයක් කහපැහැති එළවලු පළතුරු තියෙන රටක් තමයි ලංකාව. මං එහෙම කියන්නේ අපේ රටේදී ගොටුකොළ කැඳ එකක් බොන්න ලංකාවෙන් එවන වියලි ගොටුකොළ පාවිච්චි කළා. නමුත් ලංකාවේ කාන්තාවන්ට ඒ සම්පත ඉහෙටත් උඩින් තියෙනවා. ඒ අයට ඉතාමත් නැවුම්ව ඒවා පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මං හිතනවා ඒක තමයි රූපේ රහස කියලා චතු අවසානයේ කියලා තිබුණේ. ඉතින් ඇය කෙලෙස හෝ ඇගේ ජීවිතේ පිළිකා මාරයාගෙන් බේරිලා පිළිකා මාරයා සමගින් සටන් කළා ජයගත දිරිය කාන්තාවක්. චතු මුණසිංහ වගේම ධෛර්යමත් කාන්තාවක් අපේ මුළු මහත් සමාජයටම ලොකු ආදර්ශයක්. ඉතින් ඔබේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා රසඳුන අපිත් ප්‍රාර්ථනා කර සිටිනවා. අපගේ channel එතනම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. bell button එක active කළොත් අපේ channel එකට එකතු වෙන නවතම video ගැන ඔබට එසෙනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා.